අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්ද ප්‍රථමයෙන් සිරස්තල IMF යන්න ප්‍රතිපත්ති මේ වශයෙන් කැබිනට් අනුමැතිය ඇමති ලොකුගේ නම් කියන්නේ ඇති වෙන්න ඉන්ධන යවූ බවයි හැබැයි ඊයේත් අදත් තාමත් පොලිම් ගොඩබාන තෙල් බඩ ගන්නවද සමහර ඉන්ධනහල් සම්පූර්ණයෙන්ම වහලා අදත් ගෑස් පොලිම් ඩොලර් නැතිව නැව් මුහුදේ අවම බස් ගාස්තුව 20යි 115 කින් ගාස්තු ඉහළට දුම්රියත් ගණන් උස්සන්න සූදානම් පස්වෙනිදා සිට කපන බව නතර කරනවා කී විදුලිය තාමත් කැපෙයි සමගි ජන බලවේගයේ බලය රට වටෙන්ම කොළඹට ප්‍රථමයෙන් දේශීය පුවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. බලශක්තිය අමාත්‍යාංශය සඳහන් කළේ ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20000 බැගින් අඩංගු නෞකා දෙකක්ද කොළඹ වරායට පැමිණ ඇති බවයි. මේ අතර තවමත් පිරවුම්කල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. රටතුල පවතින ඉන්ධන අර්බුදය නිසා තවමත් ප්‍රධාන ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ පිරවුම් හල් සඳහා ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි. ලබන අප්‍රේල් මාසයේ වන විට ලෝක වෙළඳපළේ බොරතෙල් මිල 15 යාමක් අපේක්ෂා කරන බවද ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ බොරතෙල් මිල 15 ගියහොත් වාසිය ජනතාවට ලබා දෙන බවයි. මේ වන විට ලෝක වෙළඳපළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල නියමිත තිබෙනවා කෙසේ වෙතත් තවමත් රට පුරා දිගු ඉන්ධන පොලිම් ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු සංශෝධනය කිරීමට බස් සංගම් ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සහ පෞද්ගලික බස් රථ සේවාවට අයත් සියලුම බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. බස් ගාස්තු 15%කින් ඉහළ නම් වා ඇති අතර අවම ගාස්තුව රුපියල් 20ක්. ඊයට වඩා අද මිල ඊයේ 20යි අද 23යි. ඊයේ 27යි අද 31. කැලෑ බලත් වල ගින් ජීවත් වෙන්න වෙන්නේ කවුම අතරලා. ඉන්නේ පණිය වැඩි වෙන්නේ නැහැ. සල ගාස්තු නම් වැඩි ටිකක්. කොමකම ඉඳලා මෙතෙන්ට එන රුපියල් 60ක් ගත්ත. ඊයාවේ 40. ඊයාවේ 90යි අද 100ක් ගත්ත. හරි සැපයි දැන්. බසුත් නැහැ, බස් වලට ඩීසල් නැහැ. තාම අයිඩ වැඩි වෙලා නැහැ, වැඩි කරන්න ඕන හොඳටම. ඊයේ 85 ට්‍රැෆික් අද 100යි. ඉදිරියේදී දුම්රිය ගාස්තුද සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුකම මහතා අද පැවසුවේ. අව බස් ගාස්තු තිබුණේ රුපියල් 17කට. අව බස් ගාස්තු රුපියල් 3කින් වැඩි කරන්නත් ඒ අනුව 115 බස් ගාස්තු වැඩි කිරීමක් අපි ලබලා දීලා තියෙනවා. පහුගිය කාල සීමාව තුළ ඉන්ධන වැඩි වුණත් අපි දුම්රිය ගාස්තු ඉහළ දමන්න කටයුතු කෙරුවේ නැහැ. මේ වතාවේදී රුපියල් 55ක පමණ මුදලකින් ඩීසල් මිල ඉහළ යෑම නිසා මේ තත්ත්වයේ යටතේ යම් මිල සංශෝධනයකට නොගියොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඩීසල් මිල දී ගැනීමේ වියදම පවා තරන්න බැරි වෙන තත්ත්වයකට පත් වෙන නිසා හැකි අවම ප්‍රමාණයකින් ඉන්ධන මිල පමණක් හෝ පියවා ගැනීමට සරිලන ආකාරය දුම්රිය ගාස්තුත් ඉදිරියේදී සුළු සංශෝධනයකට ලක් කරන්න නියමිතව තියෙනවා. ඊයේ දිනේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයටත් පූර්ව අනුමැතිය ලබලා දුන්නා. මේ අතර පවතින ඉන්ධන අර්බුදයත් සමග සිදු කරන විදුලි කප්පාදුව අදත් පැය 3කට අධික කාලයක් සිදු කරනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ අද උදැසන 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල මෙම විදුලි කප්පාදුව සිදු කරන බවයි. A B C D
EFGH කලාප සඳහා පෙරවරු 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය 2 විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම අද උදෑසන 9 සිට 5 දක්වා කාලය තුල PQR STUV W යන කලාප සඳහා පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කරනවා. එම කලාපවලට සවස 5 සිට රාත්‍රී 9 දක්වා කාලය අතරතුරදීද පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්ති මේ වශයෙන් එකඟතාවය පළ කර තිබෙනවා. මේ අතර දේශීය ආර්ථික ප්‍රතිපත්ති වඩාත් පුළුල්ව සාකච්ඡා කිරීමට මෙන්ම ආර්ථික කළමනාකරණය සිදු කිරීමට පසුගියදා ආර්ථික සභාවක් පිහිටුවනු ලැබුවා. ඒ අනුව අද දින එම ජාතික ආර්ථික සභාවට සහය දීම සඳහා සමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ ඇතුළු කැබිනට් තීරණ කිහිපයක් දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පසුගිය සතියේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව එම කළමනාකරණයට උපදෙස් ලබා දීම පිණිස ජාතික ආර්ථික සභාවක් පත් කරනු ලැබුවා. එම ආර්ථික සභාවට සහාය වීම පිණිස උපදේශක කමිටුවක් පත් කරන්නට කැබිනට් පත්‍රිකාවක් ඊයේ තෙල් මිල පිළිබඳව අවබෝධයක් නැහැ කියලා කියන එක ලැජ්ජාවට කාරණාවක්. ඒක කිසිම චකිතයක් නැහැ. බරපතල කනගාටුවක් තියෙනවා. වේදනාවක් තියෙනවා. මම ඩීසල් පොලිමේ ඉඳලා තියෙනවා විනාඩි 30-40. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගන්නවද නැද්ද? ප්‍රතිපත්ති එකඟතාවය පළ කරා මුදල් ඇමතුමාට අදාළ සාකච්ඡා ආරම්භ කොට තාක්ෂණික සහයෝගයක් ලබා ගැනීම සඳහාත් ඉදිරිය පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති එකඟතාවය පළ කොට තිබෙනවා. එහිදී නිල සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. ඔවුන්ගේ උපදෙස් ලබා ගැනීමට අපි කටයුතු කරනවා. ඇමතුමනි, පාන්දර 2:30 ඉඳලා මේ පොලිමේ ඉන්නේ. අපි කියනවා ගෑස් නැව මොහොතේ තියෙනවා කියලා. දැන් පැය 10ක් 12ක් වැඩි. මේක තමයි නියම තත්ත්වේ, රටේ තත්ත්වේ. රටක් පාලනය කරනකොට අවුරුදු 5කට තියෙනවා ෆියුචර් ප්ලෑන් කියලා. ඔබතුමාලාට ෆියුචර් ප්ලෑන් එකක් නැද්ද? මේ තරම් ජනතාව අසීරුතාවයට පත් වෙනකන් ඉඳලා දැන්ද ෆියුචර් ප්ලෑන් එක හදන්න? මෙරටේ පිටරටින් ආනයනය කරන සෑම බඩුවකම මිල වැඩි වෙලා තිබෙනවා. ඩීසල්, පෙට්‍රල්, ගෑස්, තිරුඟු පිටි, ඖෂධ ඇතුළු සියල්ල මිල වැඩි වෙලා තිබෙනවා. ඉතින් රජය හැටියට ඒක පාලනය කරගන්න උත්සාහ කළේ මේ ආනයන වියදම් අඩු කරගෙන ජනතාවට යම්කිසි අඩු ප්‍රමාණයකට වෙළඳ භාණ්ඩවල මිල අඩු කරලා තියාගන්න. හැබැයි ඩොලර් හිග වෙච්ච නිසා අපිට ඒක පා කරන්න සිදු වුණා. විවෘත මනසකින් කටයුතු කළා. මේ අර්බුදයෙන් රට ගොඩ ගන්නට අවශ්‍ය කටයුතු අනිවාර්යයෙන්ම සිදු කරනවා. සමුද්ධිත සමර වික්‍රම මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාර. දැන් මාසයකටත් කාලය ඉක්ුත් වෙලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් කිසිවක් කළ බවක් නම් අපිට පේන්නේ නැහැ. මේ ස්ථානයේ ඉඳගෙනම මම කරනු ලැබූ ප්‍රකාශයේ වළංගුභාවය බින්දකින්වත් අඩු වෙලා නැහැ. එදා මම කිව්වේ යම් කිසි විදියකින් පොලිසිය අසමත් වන්නේ නම් එහි වගකීම ආණ්ඩුව මත පැවරණ එකෙන් මිදෙන්න බෑ කියලා. ඒ ස්ථාවරේ තවම ඒ විදියටම තමයි ඉන්නේ. ඊට මාසයක් චමුදිතට එල්ල වෙච්ච ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස් ප්‍රතුමත් එක්ක පුද්ගලිකවත් මේ පිළිබඳව කතා කරා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් එක්ක කතා කරා. පරීක්ෂණ පවත්වන කණ්ඩායම් එක්ක කතා කරා. ඔවුන් අවසාන නිගමනයන්ට එළඹෙන්නට බැරි බව තමයි තවම ප්‍රකාශ කරේ. ක්ෂේත්‍ර කිහිපයක ඍජු ආයෝජන සඳහා සෞදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ සෞදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී සෞදි අරාබියානු විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. කෘෂි කර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම ෆයිසල් බින් ෆර්හාන් අල් සෞඩ් කුමරුගේ අවධානයට යොමු වූ අතර ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති
ඉන්ධන අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා. තම රාජ්‍යයේද පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන් කළ සෞදි විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බව පැවසුවා. දෙරට අතර අංශ ගණනාවකින් ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහිද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. ශ්‍රේෂ්ඨ කිහිපයක ඍජු ආයෝජනය සඳහා සෞදි රාජ්‍යයට ඇරයුම් කරන බවයි ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා මෙහිදී සෞදි විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සෞද් කුමරුට පැවසුවේ. ජනතාවගේ ආර්ථිකය ඉදිරියේදී සම්පූර්ණයෙන් කඩා වැටෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අතර රට තුළ පවතින අර්බුද රැසකට විසඳුම් ඉල්ලමින් සමගි ජනබලවේගය අද කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. වර්තමානයේ රට තුළ පවතින අර්බුද රැසකට විසඳුම් ඉල්ලමින් අද කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයයි. අද සවස දෙකට කොල්ලුපිටිය මන්සන්ධියෙන් මෙම විරෝධතාවය ආරම්භ කරන බවයි සමගි ජනබලවේගය පැවසුවේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ඉදිරියේදී රටේ ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බවයි. කෝටිපතියන්ට බදුසහන දුන්න හින්දා රාජ්‍ය ආදායම අඩු වුණු හින්දා ලෝක ශ්‍රේණිගත කිරීමේ ආයතන අපිව පහල දැම්ම. ශ්‍රේණිගත කිරීම වල පහල දැමීම තුල රටට බැරි වුණා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ගිහිල්ලා ඩොලර් ණය ගන්න බැරි කොට සංචිත ටික පාවිච්චි කරලා තෙල් ටිකට ආහාර පාන වලට ඖෂධ වලට ගෙවන්න සිද්ධ වුණා. ගෙවලා දැන් අන්තිම පතුලට අපේ සංචිත ටික වැටිලා දැන් අර ශ්‍රේණිගත කිරීම වල පහත වැටීමක් සිදු වෙන්නේ නැහැ. අර ආපු හැටියේ රුපියල් බිලියන 600 සිට 800 දක්වා බදුසහන ටික කෝටිපතියන්ට දුන්නේ නැත්තා. ඒ දීම තුල අපි අහිමි කරගත්තා වෙළඳ පොළට ගිහිල්ලා අඩු පොලියට ඩොලර් ණයක් ලබා ගැනීම. දැන් ඩොලර් ණයක් ලබා ගත්තා නම් ඒ මුදල අපිට පාවිච්චි කරන්න තිබුණා ඖෂධ, තෙල්, ආහාර ටික ගෙන්න. මේ රටේ අපි සියලු දෙනාටම බෙදිලා යන්න බෑ. හැමෝම ජාති ભેදේ අමතක කරන්න. හැමෝම ආගම් ભેදේ අමතක කරන්න. හැමෝම මතක තියාගන්න අපි ජීවත් වෙන්නට ඔඩ බලාගෙන ඉන්න ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. විදුලි බිල වැඩි වෙයි, ජල බිල වැඩි වෙයි, තවදුරටත් ජීවන බර වැඩි වෙයි. හැබැයි ඒ වැඩි වෙන මිලට ආදායම වැඩි වෙන්නේ නැහැ ජනතාව. කොවිඩ් වසංගත තත්ත්වයේ අවධානම තවමත් රට තුළ ඇති බව සෞඛ්‍යංශය පවසනවා. එළඹෙන උත්සව සමයේත් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. ඊයේ මෙරටින් COVID-19 නව ආසාදිතයින් 345 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 656,386ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 618,961 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදින වීම හේතුවෙන් තවදුරටත් පුත්කලින් 21,018 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ මෙරටින් COVID මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,407ක් දක්වා ඉහළ ගියා. දෛනික ආසාදිතයින් අවම මට්ටමක වර්තා වුවත් තවමත් රට තුළ කොවිඩ් අවදානම් තත්ත්වය ඇති බව අප තරයේ සිහි තබා ගත යුතුයි. කොවිඩ් වෛරස ව්‍යාප්තියෙන් ආරක්ෂා වීමට කොවිඩ් එන්නත්කරණය සඳහා යොමුවීම ඉතාමත් වැදගත් වෙනවා. එසේම බූස්ටර් එන්නත ලබා ගැනීම ජාතික වගකීමක් බවද අප යළිත් මතක් කරනවා. හැකි සෑම විටම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට වග බලා ගත යුතුයි. පුත්කල දුරස්ථ භාවය, මුහුණු ආවරණ පැළඳීම, විෂබීජනාශක දියරයක් භාවිත කිරීම, දෑත් පිරිසිදු කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන් පිළිපැදිය යුතු බව අප ඔබට මතක් කරනවා. එසේම වග කිව යුතු ජනතාවක් ලෙස එළඹෙන උත්සව සමයේ වගකීමෙන් කටයුතු කරන්න සියලු දෙනා එක්ව කටයුතු කරමු. රටේ කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන මොහොතක අපිට ඉතාමත් වගකීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. මේ මොහොතේ මේ තත්ත්වය තවදුරටත් පාලනය කරගමින් රෝග තත්ත්වය වැඩිවීමට ඉඩක් නොදෙමින් කටයුතු කළොත් විශේෂයෙන්ම උත්සව සමයේදී තවත් සංකූලතා ඇතිවෙන්න පුළුවන් ඉඩකඩත් ගැන සලකා බලනකොට කළ යුතුම දේ තමා මේ ක්‍රියාවලියන් වලදී අපිට ඉතාමත් වගකීමෙන් කටයුතු කරමින් රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ අවම කරමින් ඒ ක්‍රියාවලියන් යෙදෙන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. නැවතත් රෝගීන් වැඩිවන තුඩු දෙන පරිදි ක්‍රියාකාරකම් කිරීම පරිමේයට නවත්තන්න ඕන. ඒක හරහා තමයි අපිට ඉදිරියේදී විශේෂයෙන් මේ උත්සව සමයට සාපේක්ෂව නැවත රෝගීන්ගේ වැඩිවීමක් වෙන්න තියෙනවා නම් ඒක අවම කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ. චීනයේ
තුළ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා. දෛනිකව රෝගීන් 5300 ඉක්මවා වාර්තා වන බවයි එරට සෞඛ්‍යංශය පවසන්නේ. මේ අතර එක්සත් රාජධානියට පැමිණෙන සංචාරකීන්ට තව දුරටත් කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැති බව එරට මාධ්‍ය වාර්තා කළා. චීනය තුළ මෙවැන විට කොවිඩ් ව්‍යාප්තිය සීක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙවැන විට 5300කට අධික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා. එය වසර දෙකකට පසු චීනයෙන් වාර්තා වන ඉහළම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව බවයි එරට සෞඛ්‍ය කොමිෂන් සභාව පවසන්නේ. එක්සත් රාජධානිය කොවිඩ් සීමා යම් තාක් දුරකට ලිහිල් කිරීමට පසුගියදා පියවරගනු ලැබුවා. ඉතිරිව ඇති අනිකුත් කොවිඩ් සීමාවන්ද ලිහිල් කිරීමට කටයුතු කරන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් රාජධානියට පැමිණෙන සංචාරකීන් පූර්ණ එන්නත්කරණය සිදුකර ඇත්නම් ඔවුන්ට තවදුරටත් කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැහැ. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.